मिसेस जयवर्धन वाट की अन्न की कंपनी के विरुद्ध नड़दाने माधवी मे सिद्धि मत के तरह मंकर मंकोमा देवा हिता हर पुटकी सिद्ध वेच दिए थारी दिन अत्र माधवी मित्र तीन वरदी कटे मक हर इस मन सिनारा की इन देख लिया अति कर मक पर्ण देवगन दथागल तेरमन ऐन तर मिस्टर मिगार तेक्ल काय की आना देखला तीन मंजेरी होटल गया ओ मा मिस्टर मिगार तेक् गया लोक निको हम रविंद के केस हेग देखला मंजरी कल बल प्रश्न या कर यदि एक निशा मिस्टर पांडु अंतिम तीरने के लिए वाइन कर मारी करना ना मदद किया ना मांगे ना मगे उलोट लुकू निधास निधास
इतने साल टिका माइक पंटे में देना हाँ खाल बोले वैन्ने पापा नूल एक अटे काटे हादिसी करने काटने मांगे तो आम ऐतर में दाला किया किया अने पांडुले, I'm very sorry. ये विलामी वाले कॉल ले आते दिन ने बात मटे सीहत दी बिने। माँगे उल्लू आउल विलाती बे। I'm sorry. आये ते में दाले अंडे पा। ने, आये हम कराने। राधिका, मटे दें वाना तो इंदे बेरी विलाती इन्ने। काले आ वाके आठ फस्से मंगी तादागत्ता तनी मुजीवत्ते ने मंगी कर पुरु दोना है भाई वो आय हवट पास से दहम मटो याने तू इंदे बह एक मटो होता तो मैं देनू नहीं ये बह अभी आप हो एक टक जीवत्ते हो अभी यार प्लान कर पु दूर गमन अभी आमु खबर दें हेतु न तगानी द एक बनी मया इच्छा दूर गमन क्या न बेरी ना अड़ू में थारे में आगे बैग टिकट तारे के न मैं काम रेडी न वह दें दुआ ते केटिया थी पांडुले मंगवाटे नुकिए पुरा हा सकते है ना पाहुगी काले मामा सनी पहला ही थिया मटा डिप्रेशन है दुना मामा हॉस्पिटल के नवतीलत बेहत करा इटे बसे दिगटे में डॉक्टर के ने कुछ कंसल्ट करा मैं ये डॉक्टर मटा दुन्ने एडवाइस से कता माई मटा सीरसी यक सनी पे ना का किसी में फिजिकल रिलेशनशिप पे कटे आने पाकी है ला माता में एक बार की आगन बेरुए ही थी एकाए माँ मिचर कल ना आवे हेल्प आप ही वाव उन्हें कर गा माँगो द साइक्लिक की निकाय ना खाले बल्ले बिल्ले निपाबा अंडोले आप ही एक हिमीट कर गा मामा कोहो मारी एक मनी मो आवश्यक पकड़ करना हो। अभी मैं हमें दे में काले डे बार दे में काले बल्ले बन निपा। नहीं, नहीं। अद हेटे में अद हेटे में मैं डॉक्टर के निकूए ना। मामा आवश्यक पकड़ करना हो। रंजियान तम जीवित मतने रंजिया
රංජියා තමයි වැඩි තිබ්බේ. රංජියා. රවිඳුයි හොඳටම නිින්ද ගියා. මේ රවිඳු කියන්නේ ඔබේ වැඩි තිබ්බේ කියලා. ඒක ඉවරයි. ඒක අවදක් කළාද? මුලින්ම රතු මාත්‍යාට. ඊට පස්සේ ගෝලයට. ඒක ඉවරයි අයියේ. බෙද ලක්ෂයක් තියෙනවා මේක ගනි. මට මොකටද සල්ලි? මොවට කරපු දේ සල්ලි වලින් මනින්න බෑ. මට සල්ලි එපා. ආය වැඩක් තිබුණොත් කියන්න. මම එන්න. මම වැඩ වලට එන්නේ සල්ලි වලට නෙමෙයි. ඵලයි. මට මුකුත් කියන්න බෑ බං. ඒකෝක කැරැත්තනේ. රවිඳුයි. මට ඕනේ රවිඳුයියා වගේ වෙන්න. මං වගේ. ඔබ මට වඩා අඩියක් ඉස්සරහින් ඉන්නේ. මේක හොඳට මතක තියාගන්න. රවිඳුයි. මිනිහෙක් මරන්න බැරි එක වෙනම කතාවක්. ඒත් අයියේ අයියගේ හිතේ බය කියන දේ ගෑවිලාවත් නෑ. මට ඕනේ එහෙම වෙන්න. දැන්වත් කියපල්ලා මේක උනේ කොහොමද කියලා. මෙමයි උනේ. ඔයා අද තාත්තිව හම්බෙන්න එනව නේද? ඔව් අද එනවා. මම බොහොම මාරෙන් තාත්තිව නවත්තන් හිටියේ. නැත්තං එදාම එනවා මීට වෙන. ඇයි මේ කලබල කියන්නකෝ? ඒක මන් දන්නේ නෑ බබා. හැබැයි ඔයාට අද රෙජිස්ට්‍රේෂන් එක ගන්න දවස නම් කියන්නම වෙනවා. හරි හරි. අපි ඒ ගැන කතා කරගමුකෝ. මිකාර අනේ මේක විහිළුවක් නෙමෙයි සීරියස් ගන්නකෝ. හරි ළමයෝ. අපි පරක්කුනක රෙජිස්ට්‍රේෂන් එක ගමු. ඉවරයි. ඇත්තමද? මං තාත්තිට එක කතා කරා. ඕකේ. ඩේට් එක ෆික්ස් කරගමු. ඔයා හිතේ මං බෑ කිය කියලා නේ. කාරණාව සම්බන්ධයෙන් මාධවීත් එක්ක කතා කරා. මාධවී කිසිම විදිහකින් නඩු දාන්නේ නැහැලු. එහෙම කිසිම අදහසක් යාගේ දෙන්නේ නැහැලු. තරිදු. ෂුවර්ද? තරිදු මාධවීට කෝල් කරාද නැත්නම් මේ මාධවී හම්බෙලා මේක නැවුවද? නෑ මිස්ටර් මිගාර. මං යවගේ මීට් වුණා. මාධවී පැහැදිලිවම කිව්වා එයාගේ අම්මා මොන දේ කිව්වත් එයා එයාගේ තීරණය වෙනස් කරන්නේ නැහැ කියලා. ආ. දැන් තමයි මට නිදහසක් දැනෙන්නේ. ඒ කියන්නේ තවදුරටත් මාධවීගෙන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. තරින්දු. අපට මාර හෙල්ප් එකක් කරේ. මේ මාධවීවත් එක තරහින් නෙමෙයි නේද ඉන්නේ? නෑ නෑ. පරණ ලව් එකනේ. තාමත් හිතේ ගැන තියෙනවා. නෑ නෑ. වරදවා තේරුම් ගන්න එපා. එහෙම මේ කිසිම ආදරයක් නිසා නෙමෙයි ආයේ තීරණේ ගත්තේ.
මට කියන විදිහට යා කලින් මේක ඩිසයිඩ් කරලා තිබුණේ. ඒක නෙමෙයි. මංජරි මේ මනෝජ් මේක කියන්න ඕනේ. මොකද මිනිහත් හොඳටම ෂොක් වෙලා නේ හිටියේ. ඔලෝනි දාසේ දැන් අපිට වැඩ ටික ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. එනා මිස්ටර් මිගාර මගෙන් එන්න. තරිඳු. Thanks. මංජි. ආන්ටි තමයි මිනිහට කියලා තියෙන්නේ. මාධවිත් එක්ක කතා කරන්න කියලා. ඔව් ඉතින් ආන්ටි මොනවාර කිව්වහම නොකර ඉන්නත් බැහැනේ නේද? සලම් මමද නේ අර ආකිටේක මීට් එකේ ගියා වැඩි හොඳයි ලස්සන ප්ලෑන් එක ඇදලා තියෙනවා මම බැලුවා ඇයි බොරු කියන්නේ ඔයාගේ මාධවීව මීට් වෙන්න කියලා තව බොරුත් කියනවා ඔව් මම මීට් වුණා තමයි ඇයි මට කිව්වේ නැත්තේ මම වර කියන් තමයි හිටියේ සෙනාර පොඩ තේරුම් ගන්න මිස්ටර් මිගාර මට බල කරලම කිව්වා ඔගොල්ලේ අම්මත් මට බල කළා ඉතින් එහෙම කියද්දි මට උදව් නොකර බෑනේ තරිඳු ඒ කවුරු කොහොම කිව්වත් ඔයාට වටින්නේ නෑනේ මාධව ඉස්සරහ බාල්දු වෙන්න කවුද බාල්දුන්නේ ඔයා ගිහින් එයාට කිව්වනේ නඩුව කතා කරන්න එපා කියලා නේද ඔයා දන්නේ නැති උනාට මෙතන වෙන හැම දෙයක්ම මම දන්නවා ඔහුලගේ අම්මා මට කතා කරපු දිවා දන්නේ නෑ නේද ඔහුලගේ අම්මා කියනවා මගෙන් ඒ වගේ උදව්වක්වත් නැත්තම් වැඩක් නෑ නේද කියලා එයා එහෙම මට කියන්නේ ඇයි කියලා දන්නවනේ. ඉතින් එහෙමත් කියাদি මම මේ උදව් නොකර ඉන්නේ කොහොමද? ඇයි ඔයා මට කිව්වේ නැත්තේ? මම මේ කතාව ඔයාට කිව්වයි කියලා ඕගොල්ලන්ගේ අම්මා දැනගත්තොත් ඕගොල්ලන්ගේ අම්මා මාත් එක්ක තියෙන තරහ තවත් වැඩි වෙනවා. පොඩ තේරුම් ගන්න. තරිඳු මාධවීට කෝල් කරන්න තියුණා. ඇයි ඔයා මීට් වෙන්න ගියේ ආව? මේ ටෙලිෆෝන් වලින් කතා කරලා විසඳ ගන්න පුළුවන් දේවල් නෙමෙයිනේ. තරිඳු ඔයා මාධවී ඉස්සරහ බගෑපත් වෙනකොට මට ඇති වුණ තත්ත්වය මොකද්ද? ඔයා ටික හිතන්න තියුණානේ. සෙනාර මම මාධවීත් එක්ක කතා කරා තමයි. හැබැයි මම බගෑපත් වෙන්න ගියේ නැහැ. මාධවී මට කිව්වා එයා මේ කේස් එක ෆයිල් කරන්නේ නැහැ කියලා. ඉතින් ප්‍රශ්නයක් නැහැ නේ. මම ඒක දැනගත්තා. ආවා එච්චරයි. මේ වගේ පොඩි පොඩි දේවල් අල්ලගෙන මාත් එක්ක රණ්ඩු කරන්න හදන්න එපා. මොකද මේ ඔයගොල්ලන්ගේ අම්මා කියන දේවල් අහලා මම වාත් එක්ක රණ්ඩු වෙන්නේ නැහැ නේ. මට දුක ඔයාමට බොරු කියන එක. මම බොරු කියලා නෑ. බොරු කිව්වේ නෑ. මට හැමෝම කරන්නේ බොරු. හැමෝම. මම කියන්නේ චංචලා ආයෙ වැඩට යන්න කියලා. ඔය බල බල ඉන්න කේදේ මං නෑනේ. මං කොහොමද රෝෂාන් එක හිතකින් හැම දෙයක් කරන්නේ? මට රවිදු ගැන හරි බයයි. බලන්නවනේ ඉතින් රවිදු කොහොමත් වෙනස් නේ. ඊරා තාම වැඩ උන් නිදාගත්තේ නෑ මං හිතා. වාගෙන ඇවිද ඇවිද ඉන්නවා. මේ නුට නිින්ද යන්නේ නැද්ද කොහෙද? අනේ මං දන්නේ රොෂාන් මේ මිනිහා මෙහෙම ගියොත් නම් පිස්සෙක් වෙනවා. ඌ හින්ද අපිටයි පිස්සු හැදෙන්නේ. රොෂාන් මේ දැන් ওই මාධවී මේ සිද්ධිය හැම දෙයක්ම දන්නවනේ. අපි ඒ හින්දා මාධවීගෙන් පොඩක් අහලා බලමු දුර අවුද කොහෙද ඉන්නේ කියලා. මේ 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 මාධවීව ගාව ගන්න එපා මේකට. මාධවී දැන් කොහොමද මේකට ගෑවිලා ඉවරයි රොෂාන්? මතක නේද රවින්ද කිව්වා අර වික්‍රම හිතාගෙන ඉන්නේ මාධවී කියන්නේ රවින්දුගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියලා. ඒ හින්දා දැන් මාධවී කොහොමද මේකට ගෑවිලා ඉවරයි? අනේ ප්ලීස් රොෂාන් ඔයා කෝල් එකක් දීලා බලන්නකෝ. මාධවීනේ සඳතිනි වැහිනා
स्वर्णवाहिनी श्री लांकेय अभिमानिया।